పల్లగండి. මහා සම්ප්‍රදායන් බිහිවීමට පෙර ලංකාවේ ජීවත් වූ ප්‍රාග්ඓතිහාසික හා ඓතිහාසික මිනිසා පිළිබඳ සාධක දිවිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ ගවේෂණ තුලින් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඉලුක්කුඹුර, බලංගොඩ, මිනිඇතිලිය, බෙල්ලම්බෙදි පැලස්ස, ඉබ්බන්කටුව ඉන් කිහිපයක්. එවැනි ස්ථාන රසප් පිළිබඳව අවස්ථා කිහිපයකදී වාර්තා කළ නිවුස් ෆස්ට් කණ්ඩායම මෙවර විනස්මාකාරී නිරීක්ෂණයක නිරත වීමේ අරමුණෙන් බෙල්ලවායට ගියා. මෙවර අපේ අරමුණ ලංකාවේ කිසිදු සම්ප්‍රදායකට අයත් නොවන චිත්‍ර සටහන් සමූහයක් හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සීගිරිය, දඹුල්ල, දෙකල්දොරුව, තිවංක පිළිමගෙය නිතින් මනසට නැගෙනවා. නමුත් වරකාපුල දොරවක කන්ද, අනුරාධපුරයේ බිල්ලෑව ආශ්‍රිතව බෙදිචනයාගේ ආදිතමයා විසින් අඳින ලදැයි සැලකෙන ප්‍රාථමික රූ සටහන් රසක් හඳුනාගෙන තිබෙනවා. ලෝක ඉතිහාසයේ ප්‍රාග්ඓතිහාසික සිතුවම් පිළිබඳව විමසීමේදී ඊට විචිත්‍රවත් චිත්‍ර විවිධ රටවල ලෙන්හා පර්වත බිත්ති මත දෙකකට හැකි. ඇල්ලවැල්ලවායේ මාර්ගයේ කරඳගොල්ල ගම්මානයට පැමිණ නිවුස් ෆස්ට් කණ්ඩායම උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ පීටි මාර්ගය ඔස්සේ ඓතිහාසික රක්කිත්තා කන්ද රජමා විහාරස්ථානයට පැමිණියා. වලගම්බා රජ සමයේ විහාර කර්මාන්තය බවට පත් වූ මෙම විහාරස්ථානයේ ලෙන් චිත්‍ර මහනුවර සම්ප්‍රදායට අයත් වන අතර එහි විශේෂත්වයක්ද අපට පසක් වුණා. අප විහාරස්ථානයේ ඉඳලා ඉහළ කඳුවැටි කුරුලංගල කියලා පර්වතයක්. ඉතින් මේ පර්වත රාජයාගේ මැද කොටසේ සඳහන් වෙලා තිබෙනවා විශේෂ සිතුවම් වාගේ මේ මෑත කාලෙදි සොයාගත්තා. පූණංගල කඳුපන්තිල අයත් කුරුලංගල අපේ ගමනාන්තයයි. විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළ අපට කිලෝමීටර 4කට අධික දුරක් යා යුතුව තිබෙන අතර එහි ඇති දුෂ්කර බව වටහා ගැනීමට අපට වැඩි කාලයක් ගත වුණේ නැහැ. මධ්‍ය කඳුකරේ නැගිනිර අන්තයේ පිහිටි රක්කිත්තා කන්දෙහිවත් කුරුල්ලන්ගල ඍජු නැග්මක් සහිත බූලක්ෂණ සහිතයි. කුරුල්ලන්ගල චිත්‍රපීඨ ස්ථානයට ළඟා වීමට මෙවැනි බාධක කිහිපයක් පසු කිරීමට අපට සිදු වුණා. වනාන්තරයේ මැදින් ඊට අපහසුයෙන් පැමිණි ගමන් මගේ අතිශය අපහසුම ස්ථානයට දැන් අපි පැමිණියා. කුරුල්ලන්ගල චිත්‍ර බලන්න නම් මෙන්න මේ තැනින් අපි ඉහළට යා යුතුයි. මෙතනින් උඩට යන්න එකම පිහිට මෙච්චරයි. ඒ බාධක කොතරම් අවදානම් දෙයි ඔබට මේන් වැටිහි යනු ඇති. අල්ලගන්න. පැය පහක පමණ ගමනකින් පසු සිතුවම් පිටි ස්ථානයට ළඟා වීමට අපිට හැකි වුණා. ඒ වන විටත් වැල්ලවායේ අපට ප්‍රදේශීයම පැවතියේ දැඩි අන්ධකාරයක්. රකිතා කන්ද ගමේ මිනිසු කියන්නේ අවුව වැටෙද්දී උදේට කුරුල්ලන්ගල ඉන්න කුරුල්ලන්ට පණිනවා කියලා. නැගිනිරෙන් ඉර පායද්දී මේ ස්ථානයට ආලෝකයේ කිලිම වැටෙන වෙලාවේදී මෙතන දර්ශනය මොන වගේ වෙනවද කියලා පටිගත කරලා ඉදිරිපත් කරන්න ප්‍රචාරය කරන්න තීරණය කරා. ඒ අනුව අපට සිද්ධ වෙනවා අද මේ මහ වන මැද්දේ මේ චිත්‍ර දින ගල්තලාව මත රාත්‍රිය ගත කරන්න. මාධ්‍ය කණ්ඩායමක් පළමුරට තමයි රක්කිත්තා කන්දේ මේ කුරුල්ලන්ගල චිත්‍ර ඉදිරියේ මේ ආකාරයෙන් රාත්‍රිය ගත කරන්නේ. කුරුල්ලන්ට පණිනවද කියලා අපි හෙට බලමු. රක්කිත්තා කන්දේ ගත කළ රාත්‍රිය ත්‍රාසෙන් හා කුතුහලෙන් අනූනයි. අධික සීතල සහ දැඩි අඳුර ක්‍රමෙන් පහව යමින් කුරුල්ලන්ගලට හිරු එළිය වැටීම ආරම්භීමත් සමග අප සොයා ආ චිත්‍ර දැක ගැනීමේ කුතුහලය තවත් වැඩි වුණා. මේ අතර දෝංකාරිය දෙමින් ඇසුණු කුරුළු හඬක් අප මවිතයට පත් කළා. අපේ ගමන් සගයකු මෙන්ම මෙම ස්ථානයේ සොයා ගැනීමේ ගෞරවය දෙහිමි වන මෙත්තානන්ද මහතා පැවසුවේ මෙම කුරුල්ලන් දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකින් බවයි. කැමරා ශිල්පී දිස්ත්‍රික් නයන්චන ඒ දුර්ලභ අවස්ථාව අතහැරියේ නැහැ. නැගිනහිරින් හිරු මතුවීමත් සමග කුරුල්ලන්ගල චිත්‍රවල අපූර්වත්වය අප අමණ්ඩානන්දට පත් කළා.
මටසිරිටු ගල මත ඇඳි චිත්‍ර ඉතා පැහැදිලි අතරේ එහි ජ්‍යාමිතික හැඩතල මනාව දැකගත හැකි පණ ඇතිවක් මෙන් පෙනෙන කුරුළු රූප සටහන් රසක් එහි ඇති අතර විවිධ චලන ඉරියව් එහි දැක්වෙනවා මෙහි තවත් හඳුනා ගැනීමට අපහසු චිත්‍ර සටහන්ද දැකගත හැකි මේ චිත්‍ර පිහිටා තිබෙන මොහොත උස සහ මේ චිත්‍ර පිහිටා තිබෙන ස්ථානේ භූමි දර්ශන මේ දෙකම සැලකිල්ලට ගත්තම අපිට පේන දෙයක් තමයි මේ චිත්‍ර සිතුවම් කරන්නට ඇත්තේ විශේෂයෙන්ම ප්‍රායෝගික එදිනදා භාවිතයකට වැඩිය මේකේ තිබෙන යම්කිසි යාතු කර්මික වැදගත්කමක් පදනම් කරගෙන කියන කාරණය මෙවැනි පක්ෂී රූප ලංකාවේ වෙන කොහෙවත් මේ තක් කවුරුත් සාගෙන නැහැ ලංකාවේ කිසිදු චිත්‍ර සම්ප්‍රදායකට අයත් නොවන මෙම සිතුවම් අතර රක්ත වර්ණයෙන් යුතු මිනිස් අත්සටහන් කීපයක්ද පැහැදිලිව හඳුනාගත හැකි ඒවා මිනිසුකගේ වමතේ සටහන් පමණක් වීමද විශේෂත්වයක් පැසිෆික් සාගරයේ උදකලාවේ තිබෙන නැගෙනහිර දූපත්වල ජීවත් වෙන රාපා නුයි කියන ගෝත්‍රික ජන කණ්ඩායම අතර තිබෙනවා කුරුළු මිනිසෙක් පිළිබඳ විශ්වාසයක් මේ කුරුළු මිනිසා ඇදහිීම කුරුළු මිනිසා වෙනුවෙන් යාතු කර්ම කිරීම සඳහා යාතු කර්මික ක්‍රම පද්ධතියකුත් දිනු කරගෙන තිබෙනවා මෙහි එක ප්‍රකාශනයක් තමයි මේ දූපත් ආශ්‍රයේ තිබෙන විශාල ගල් පර්වතවල මේ කුරුළු මිනිසාගේ රූප සිතුවම් කිරීම අපට ඉතාම පහසුවෙන් මේ පැසිෆික් සාගරයේ රාපා නොයි වරුන්ගේ කුරුළු ඇදහිල්ලත් අපේ රක්කිතා කන්දේ කුරුල්ලංගල තිබෙන චිත්‍රත් රූපිකව සමාන කරන්න පුළුවන්කම තිබෙනවා. එසේ සම්බන්ධතාවක් තියනවාද හෝ එසේ නොවනවාද කියන එක අපිට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ අපේ කුරුල්ලංගල චිත්‍ර විද්‍යාත්මක පදනමක පිහිටා කාල නිර්ණය කිරීමෙන් පසුයි. අඩි 40කට ආසන්න කොටසක මෙම චිත්‍ර ඇඳ තිබූ බවට සාධක තවදුරටත් දක්නට ලැබෙනවා. නමුත් වැසි ජලයේට නිරාවරණය වීමෙන් හා පාෂාණ පතුරු ගැලවීම නිසා ඉතිරි වැත්තේ අඩි 8කට ආසන්න කොටසක් පමණයි. ගම්වැසියන් කියූ ආකාරයට කුරුල්ලන්ගල කුරුල්ලන්ට පණින කාර්ය පිළිබඳව හොයන්න අපි රාත්‍රියේ ගත කළා. ඉර නැගෙනවත් සමග මේ කුරුල්ලන්ට පණ ආවේ නැති වුණාට මේ චිත්‍රවල දැක්ව අපූර්වත්වය අපිට වචනෙන් කියලා අවසන් කරන්න බෑ. ඉතිහාසයේ සුවගෙන න්ියුස් ෆස්ට් කළ ගවේෂණය මෙතකින් අවසන් වෙන්නේ නෑ. අපි තවත් ඉසව්වකදී හමුවෙමු. දිස්සකණ අංජන සුල්ෆික් ෆරාන් සමගින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook, subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.